දූෂණය වංශාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 487 වැනි ටෙලිවැකිය. අද පරණ අවුරුද්ද නේද? හෙට අලුත් අවුරුද්ද උදා වෙනවා. දැන් අලුත් අවුරුද්දේ ඡන්දේ එනවා. ඒක තමයි වැදගත්ම වැඩේ. අලුත් අවුරුද්දේ ඡන්දේ එනවා. සුබ අලුත් අවුරුද්දක් කියලා ඔබට පතන ගමන් මේ අවුරුද්දේ ඔබට හරි අපූරු සුන්දර කතා අහන්න ලැබෙනවා ස්ථීරමයි. හොඳේ. ඔව්. එහෙමත් කියලා ඕන් ලියලා තිබ්බා. හරිය. ඊට ප්‍රථම බලමු අපේ රටේ ජනතාව දැන් මොනතරම් සැහැල්ලුවෙන්ද ඉන්නේ කියලා නේද? ජනපතිගේම ප්‍රකාශය තමයි ජනතාව දැන් සැහැල්ලුවෙන් ඉන්නවා කියලා නේද? අපි හිමින් හිමින් බලමු ජනතාව මොනතරම් සැහැල්ලුවෙන්ද ඉන්නේ කියලා. හොඳේ. අද උදේ ගම් රට බලා යන්න දුම්රියේ බස්රියේ පොර කාපු ජනතාවගෙන් ඇහුවනම් ආගන්ට තිබුණා කොහොමද සැහැල්ලුව කියලා. හොඳේ. මේ පේනවාද? මේ කොටුව දුම්රියේ ස්ථානයේ. දැන් මේ தত্ত্বය මේ අවුරුද්දේ විතරක් ඇති වුණ එකක් නෙවෙයි. හොඳේ. ඔබත් මමත් දන්න කාලයේ ඉඳලා මේ විශේෂයෙන් අවුරුදු උත්සව සමයේට නේද වැඩියෙන් දුම්රිය දානවා, වැඩියෙන් බස් ධාවනය කරනවා. එහෙම කිව්වට தত্ত্বය මේක තමයි. හොඳේ. ඊළඟට ගම්බිම්බල ඉඳලා ආපසු ඔය සඳුදා අඟහරුවාදට කොළඹෙන්ට ගියම තමයි ඊළඟ ටික දැනෙන්නේ. හරිය. මේක මේ අවුරුද්දේ විතරක් උනේ එකක් නෙමෙයි. බලන්ටකෝ මේක තමයි අවුරුදු 40ක 50ක වගේ කාලයේ ඉඳලා ලංකාවේ ප්‍රවාහනයේ විශේෂයෙන් උත්සව සමයේ. හොඳේ. මොනවද ලැබුණු විසඳුම්? ඉන්දියාවෙන් ගේන අර මේ ලොරි බොඩි බස් ටිකයි දුම්රිය එන්ජින් ටිකයි හැරුණාම නිකන් විදුලි දුම්රියක් ගැන මේ යන විදිහට තව සතවර්ෂයකින්වත් හිතයි කියලා ඔබ විශ්වාස කරනවද? ඈ මේ උන්දලා. හොඳේ. මොකද පාලකින්ගේ ජීවිත හරි සැහැල්ලුයි. මෙලෝ බරක් නැහැ. හොඳට තුන් වේල කාලා නේද සැප වාහන වලින් ආරක්ෂක දැසි දැස්සන් පිරිවරාගෙන ගුවන් යානා වලින් හරි බැරුගියොත් ලංකාව ඇතුලේ හෙලිකොප්ටර් වලින් හරිද? ඒ තමයි උන්දලගේ ජීවිතේ. උන්දලා විවේකී ගත කරන්නෙත් යන්නෙත් එහෙමයි හරිද? විශේෂයෙන් මේ කාගේ මුදලින්ද? මේ ජනතාවගේ බදු මුදලින්. හොඳේ. අපි හිතමුකෝ පිටරට යාම පැත්තක තියමු. නුවර එළිය ගියා කියලා. නුවර එළිය. හොඳේ. යාන වාහන ආරක්ෂකයන් ඉන්ධන එකේ නොකී මෙකී සියලු වියදම් කවුද දරන්නේ? මේ රටේ ජනතාව. මේ රටේ ජනතාවගේ බදු මුදල්. හරිද? නිකන් හිතන්න පාසල් දරුවන්ගෙන් ටික දෙනකොට. හොඳේ. හැමෝටම නෙමෙයිනේ දැන් ඔය දිවා ආහාරය දෙන්න යනවනේ නේද? ඕකත් හිටපු ගමන් දෙනවා, හිටපු ගමන් නතර වෙනවා, ආයි නතර වෙනවා, ආයි දෙනවා නේද? හැමදාම උනේ ඕක. හොඳේ. හොඳයි. මේ පාර මේ මුළු මාසයටම එක දරුවෙකුට වෙන් කරලා තියෙන්නේ රුපියල් 2420යි. හොඳේ. රුපියල් 2420යි. ඒ කියන්නේ එක් දරුවෙකුගේ ওই දිවා ආහාරයේ වටිනාකම රුපියල් 110යි 120යි අතර මුදලක් කියලා තමයි වාර්තා වන්නේ. දැන් ඒකම රටේ ජනගහනින් පවුල් ලක්ෂ 30කට රුපියල් බිලියන 12ක් වේදම් කරමින් හාල් කිලෝ 10 ගානේ කිලෝ 20ක් මාස දෙකක් ලබා දෙනවා කියලා තියෙනවා නේද? මේ අප්‍රේල් මාසෙටයි එළඹෙන මාසෙටයි. මේ ඇවිල්ලා දුප්පත්කමේ පතුලටම වැටිලා ඉන්න, දුප්පත්කමේ පතුලටම වැටිලා ඉන්න කෑම ඉල්ලන පවුල්. හොඳේ. ලක්ෂ 30ක්. හරිද? ඒ කියන්නේ අපි හිතමු අඩුම ගානේ එක පවුලක පුද්ගලින් 4 දෙනෙකු ඉන්නවා කියලා නේද? 4 දෙනෙකු ඉන්නවා කියලා එහෙම හිතුවොත් ලක්ෂ 30 වැඩි කිරීම 4. ඒ කියන්නේ 1,20,00,000කට මේ රටේ හරිහමං විදිහට හරිද එක වේලක් කන්ට නැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වය නේද? ඉන්නේ 2,20,00,000යි. 1,20,00,000කට ආණ්ඩුව හාල් කිලෝ 10 ගානේ දෙනවා. මේ ආධාර ඉල්ලන අය. හොඳට මතක තියාගන්න, ආධාර ඉල්ලන අය. ඉල්ලන්න ලැජ්ජ කී දෙනෙක් ඉන්න රටක්ද මේක? ඉල්ලන්න ලැජ්ජ. එහෙම රටක ජනතාව තමයි මේ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා කියලා මේ පාලකයෝ හිතන් ඉන්නේ නේද? මෙන්න මේක මතක තියාගන්න. ඔබේ දරුවට දිවා ආහාරයට දවසකට රුපියල් 110ක් 120ක් වැනි සොච්චමක් වෙන් කරනකොට, සොච්චමක් වෙන් කරනකොට ඔය මාස දෙකක් විතරක් යාන්තම් හාල් කිලෝ 10 ගානේ හාල් කිලෝ 20ක් දෙන්න හදනකොට ඔබ දන්නවද ඔබෙනුත් මගෙනුත් එකතු කරන සල්ලි වලින් මැති ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා, රාජ්‍ය ඇමතිලා මොනතරම් රජ සැප ගන්නවද කියලා. හොඳේ. විදුලිය, ජලය සහ වෙනත් සනීප ආරක්ෂක බිලුත් බොහෝ වෙලාවට ගෙවන්නේ ඔබත් මමත් කියලා ඔබ දන්නවද? ඔබ දන්නවද ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යංශයෙන් ආරක්ෂාව ලබා දීලා තියෙනවා, නිලධාරීන් යොදවලා තියෙනවා, යාන වාහන යොදවලා තියෙනවා. එහෙම තියෙද්දිත් පෞද්ගලික ආරක්ෂක අංශයකටත් සමහර ඇමතිවරු සල්ලි අරගන්නවා රජයෙන්. හරිද? රුපියල් 94,000ක් විතර ගන්නවා. ඒ විතරක් නෙමේ, මේ මැති ඇමැත්තලගේ සනීප
සනීපාරක්ෂාව සඳහා හොඳේ සනීපාරක්ෂාව සඳහා ඒ වැඩවලටත් රුපියල් 80,000ක් විතර ආණ්ඩුවෙන් අරගන්න ආණ්ඩුවේ කියන්නේ මේ රටේ ජනතාවගේ සල්ලි. හොඳේ දැන් මේ අලුත් අවුරුද්ද ඔබ එකක් තේරුම් ගන්නටකෝ උන්දලා කිරිබොනකොට අපිට කැකිරිත් නෑ කියලා. උන්දලා කිරිබොනකොට අපිට කැකිරිත් නෑ කියලා නේද? එහෙමනම් හරි නැකත බලලා හොඳේ එළඹෙන අලුත් අවුරුද්දේ හරි නැකත බලලා මේ වැඩේ වෙනස් කරන්නටම ඕනේ නේද කියලා ටෙලිවැකිය ඔබෙන් ප්‍රශ්න කරනවා. මේ හුරා කෑම නතර කළ යුතුමයි නේද කියලා ටෙලිවැකිය ඔබෙන් ප්‍රශ්න කරනවා.